දැනට ඉදින කීපයකට කලින් මම මගේ Telegram channel එකේ vote එකක් දාලා තිබ්බා ඊළඟ video එකෙන් මොකක්ද ඕනි කියලා. ඉතින් දැන්ට මාස දෙකකට කලින් තමයි මම අන්තිම video එක upload කරලා තියෙන්නේ. ඉතින් මම හිතුවා ආයිමත් video එකක් කරන්න. ඉතින් මම Telegram channel එකේ දැම්මා vote එක ඊළඟ video එකෙන් මොකක්ද ඕනි කියලා. ඉතින් ගොඩක් දෙනෙක් vote කරලා තිබ්බේ how can we add paid promotion tag to our YouTube videos කියන එකට තමයි වැඩිපුරම vote අහිලා තියෙන්නේ. ඉතින් මම හිතුවා paid promotion tag එක add කරන විදිහ විතරක් කියලා දෙන්නේ නැතුව YouTube එකට ඔයාගේ video එකක් නැත්නම් content එකක් add කරන්නේ කොහොමද කියලා මුලින්ම කියලා දෙන්න. ඉතින් අපි දැන් යමු video එකට. Ibon guys, beli kalian tinggal kalau mau kalian nari tutorial YouTube channel ya teka. Iting ada media kata karena ane, kok YouTube beda video upload karena gila. Iting mau kalian panen ada pulang, mau kalian di web open karena. Iting orang mobile user ini nang, mau kalian ada pulang, mau kalian di Google Chrome open karena YouTube beda login na youtube.com gila type karena. Iting ඒක YouTube එක ලොග්ුණාට පස්සේ මොබයිල් යූසර් කෙනෙක් නම් උඩ බලා ගන්න පුළුවන් වෙනවා මම දැන් ඩෙස්ක්ටොප් එකේ පෙන්නනවා වගේම උඩ බලා ගන්න පුළුවන් වෙනවා 33ක් ඒක උඩ ඒක පාරක් ක්ලික් කරලා ඊට එතන යට තියෙනවා ඩෙස්ක්ටොප් සයිට් කියලා එතෙන් ටික් එකක් දාගන්න ඉතින් ඒ එතන ඉහාට දැන් මම කරන විදිහටම ඕගොල්ලන්ට ෆෝන් එකේ ඔයාම ෆෝන් මොබයිල් යූසර් කෙනෙක් නම් ෆෝන් එකේ කරන්න පුළුවන් ඉතින් PC කරන කට්ටියට PC එකෙන් මම මේ කරන විදිහට කරන්න ඕන. ඉතින් දෙකම එකයි. දැන් මම කිව්ව විදිහට මොබයිල් යූසර් කෙනෙක් ඩෙස්ක්ටොප් සයිට් එකට ටික් එකක් දාගත්තොත් මේ මම දැන් කරන විදිහට කරන්න. ඉතින් බලන්නට ඕගොල්ලෝ YouTube එක ලොග් වුණාට පස්සේ ඕගොල්ලන්ට මෙන්න මෙතන කැමරා icon එකක් බලා ගන්න පුළුවන් වෙනවා. ඒක උඩ ක්ලික් කරන්න. ඉතින් මෙතන ඊට පස්සේ බලා ගන්න පුළුවන් වෙනවා upload video කියලා. ඉතින් මොබයිල් එකට පෙන්වන්නේ එහෙමමයි. ඉතින් මේ upload video කියන එක උඩ ක්ලික් කරන්න. ඊට පස්සේ ඒගොල්ලෝ ඕගොල්ලන් වරන් යනවා YouTube Studio එකට. ඉතින් YouTube Studio එකට ලොග් වුණාට පස්සේ මෙන්න මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙතනින් select file කියලා බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ select file ගැන උඩ එකපාරක් ක්ලික් කරන්න. ඊට පස්සේ ඕගොල්ලන්ගේ video එක ඕගොල්ලන්ට මෙතනින් ගහලා upload කරගන්න පුළුවන් select කරලා file area එක. ඉතින් ඊට පස්සේ මෙතනින් ඕගොල්ලන්ට පාලනටම ඕගොල්ලන්ගේ title එක ඉල්ලනවා. ඉතින් මම මෙතන title එක විදිහට type කරගන්නවා Telegram tip කියලා. Telegram tip කියලා මේ විදිහට type කරනවා. ඉතින් ඊට පස්සේ description area එක ඕගොල්ලෝ කැමති විදිහට type කරගන්න. ඊට පස්සේ මෙතන දිනවා thumbnail එක. ඉතින් ඕගොල්ලන්ට thumbnail එක තියෙනවා නම් thumbnail එක ඕගොල්ලන්ට upload කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට. ඊට පස්සේ මෙතන playlist එක ගන්නවා. මෙතන ඕගොල්ලන්ට මේ මෙතන arrow එක උඩ click කරලා playlist එක select කරගන්න පුළුවන්. ඕගොල්ලන්ගේ ඊට පස්සේ select කළ ඉවරලා playlist එක හරියන box එකට tick එකක් දාලා ඉවරලා මෙතන done කියන උඩ click කරන්න. එතනින් පල්ලට scroll කරාට පස්සේ මෙතන audience එක ගන්නවා ඒගොල්ලෝ. මෙතන audience එකේ තියෙන්නේ ළමයින් ළමයෙක්ට يعني මේ ළමයින්ට create කරන video එකක්ද නැත්නම් කවුරු හරි වැඩිහිටියන්ට කියන්නේ 18 උඩ කට්ටියට ක්‍රියේට් කරන වීඩියෝ එකක්ද කියලා. ඉතින් මම මෙතනින් no කියලා දෙනවා. ඊට පස්සේ මෙතනින් ඔයාලන්ට බලන්න පුළුවන් මෙතන මේ show more කියලා දෙනවා. ඉතින් ඔයාලන්ට ඒක උඩ ක්ලික් කරන පස්සේ පල්ලයට ආයි ස්ක්‍රෝල් කරගන්න පුළුවන්. දැන් තමයි ඕගොල්ලෝ මගේ Telegram channel එකේ vote කරලා තිබ්බ කැලේ යන්නේ. ඉතින් මෙතන ඔයාලන්ට paid promotion කියලා topic එක බලන්න පුළුවන් වෙනවා. මේ තියෙන්නේ A section එක. මෙතන ඔයගලන්ට my video content paid promotion කියලා එකට ඉස්සරහට මෙන්න මේ විදිහට ටික් එකක් add කරගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ ඔයගලන්ට ඔයගොල් video upload කරාට පස්සේ මෙතන paid promotion කියන ටික් එකක් දාලා video එක upload කරගත්තාට පස්සේ ඔයගලන්ට ඔයගොල්ලන්ගේ videos වල include paid promotion කියන tag එක බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඔයගොල්ලෝ vote කරලා තිබිච්ච එක ගැන දැන් කතා කරලා ඉතින් අපි ඉස්සරහට යමු වීඩියෝ එකේ. ඉතින් පල්ලට ස්ක්‍රෝල් කරනවා ආවට පස්සේ දිගටම හෑෂ්ටැග් ටික ඕගොල්ලන් ටයිප් කරගන්න පුළුවන්. හෑෂ්ටැග් එක දාලා ඕගොල්ලෝ කැමති එක ඕගොල්ලන් ටයිප් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඕගොල්ලන්ගේ ලැන්ග්වේජ් එක ඉල්ලනවා. මම මෙතන සිංහල කියලා දෙනවා.
සිංහල කියලා දෙනවා. ඊට පස්සේ caption certification එක මෙතන නම් දාගන්න. ඊට පස්සේ record කරපු date එකයි location එකයි දෙනවා. ඉතින් මම මෙතන date එක දීලා location එක නිකම්ම type කරනවා. ශ්‍රී ලංකා කියලා. ඊට පස්සේ ඕගලන්ට ඕගලන්ගේ province එකත් එක්ක ඉන්න තැන මෙතනින් පෙන්නනවා. ඉතින් මම මෙතන නිකම් ශ්‍රී ලංකා කියලා දෙනවා. ශ්‍රී ලංකා කියලා මෙතන ඕගලන්ට බලන්න ශ්‍රී ලංකා කියලා ඒක උඩ ක්ලික් කරාම ඊට පස්සේ මෙතන නිකම්ම ශ්‍රී ලංකා කියලා වැඩනවා. ඕගොල්ලෝ ඉන්න තැන මුකුත් වැඩෙන්නේ නැහැ නිකම් ශ්‍රී ලංකා කියලා විතරයි වැටෙන්නේ. ඉතින් දැන් තමයි හොඳම හරියට ඇවිල්ලා තියෙන්නේ license එක ගැන කතා කරන්න. ඉතින් ගොඩක් කට්ටි ඉන්නවා අනුගේ කන්ටෙන්ට් හොරකම් කරලා ඒගොල්ලන්ගේ channel එකට upload කරනවා. ඉතින් මෙතන ඕගොල්ලන්ට ඒ කියන්නේ ඕගොල්ලෝ කවුරුහරි වගේ වීඩියෝ එකක් අරන් ඒගොල්ලන්ගේ channel එක upload කරොත් ඕගොල්ලන්ට report එකක් දෙවුවාම එකපාරම ඒ වීඩියෝ එක ban වෙන විදියට හදන්න මෙන්න මේ license එක දාගන්න අනිවාර්යයෙන්ම. සාමාන්‍ය වීඩියෝ එක upload කරනකොට හැමෝගේම වගේ තියෙන්නේ standard YouTube license එක. ඉතින් අනිවාර්යෙන් මේක creative commons attribution කියන license එකට change කරන්නවා වීඩියෝ එක upload කරනකොට. නැත්නම් අනික් කට්ටිය ඔයා වීඩියෝ හොරගම් කරන්න තියෙන ඉඩකඩ හොඳටම වැඩි. ඊට පස්සෙත් ආයි පල්ලට scroll කරනවාම ඔයා category ඉල්ලනවා. ඉතින් මම දැන් කියන්නේ science and technology කියලා. ඊට පස්සේ මෙතනින් comments and rating ගැන. ඉතින් මම මෙතන videos වල මෙතන ඉවස්ට් කියලා දානවා. ඊට පස්සේ sorry videos වල නෙමෙයි comments වල rating වැඩි වෙන්නේ නෙමෙයි අන්තිමට දාලා තියෙන comment එක පෙන්වන්න මෙතන ඉවස්ට් කියලා දානවා. ඊට පස්සේ මෙතනින් next කියන එක උඩ click කරන්න පුළුවන්. ඊට පස්සේ ඕගොල්ලන්ම ඊළඟ step එකට ඒගොල්ලෝ අරන් යනවා. ඒ step එක නම තමයි video element කියන स्टेप इन वीडियो सब टाइटल ऐड करें स्क्रीन ऐड करें वीडियो कार्ड्स ऐड करें पेना सब टाइटल ऐड करना विधि इतनी ओवल उदाहरण कॉमेडी करना कॉमेडी वाले डिबास्ती डायलॉग्स वाले मुनाहरी फाइल ओवल मेतन अपलोड फाइल क्लिक ෆයිල් එක අප්ලෝඩ් කරන්න බුණා. නැත්නම් ඔයාලන්ට මැනුවලි ටයිප් කරන්න බුණා ඕගොල්ලන්ට ඕනි ඒවා. ඉතින් මැනුවල් ටයිප් කරගෙන ඉවරලා මෙතනින් ඔයාලන්ට ඩන් කියන උඩ ක්ලික් කරන්න පුළුවන්. මැනුවලි විතරක් නෙමෙයි ටයිප් කරලා ඩන් ක්ලික් කරන්නේ. ඕගොල්ලෝ ෆයිල් එක ගෙනලා ඇඩ් කරොත් එතන ඒ ෆයිල් එක ඇඩ් කරගෙන ඉවරලා මෙතන ඩන් කියන උඩ ක්ලික් කරන්න. ඉතින් මම මෙතන ඩන් කියන උඩ ක්ලික් කරනවා. ඊට පස්සේ ඕගොල්ලෝ ඕගොල්ලන්ගේ සබ්ටයිටල් ඇඩ් කරාම මෙන්න මේ වගේ තමයි බලන්න බලා ගන්න පුළුවන් වෙන්නේ. සිංහල by you කියලා අනිවාර්යයෙන්ම පෙන්නනවා ඕගොල්ලොන්ගේ එඩිට් එකට එහා පැත්තේ. ඉතින් ඊට ටයිප් එක තමයි end screen කියන එක. ඉතින් ඕගොල්ලන්ට කැමති නම් ඕගොල්ලන් videos වලින් import කරන්න පුළුවන් end screen. නැත්නම් ඕගොල්ලන්ට add කර ගන්න පුළුවන්. ඉතින් මම මෙතන add කියන උඩ ක්ලික් කරලා add කර ගන්නවා. ඉතින් මෙතන elements ගොඩක් තියෙනවා. ඉතින් ඕගොල්ලන්ට ඕගොල්ලන්ගේම elements create කරගන්න පුළුවන්. නැත්නම් මෙතන තියෙන elements ඕගොල්ලන් කැමති element එක මෙතනින් select කරලා ගන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ මම create කරගත්තු element එකක්. මේ channel 3යි එක video එකක් වැඩෙන විදිහට. ඉතින් මම මේ element එක create කරගන්නවා. ඒ element එක උඩ click කරලා ඒක create කරගන්නවා. ඉතින් පණයක් channel 3 වෙන්නනවා. ඊට පස්සේ මෙතන ඕගොල්ලන්ට කැමති නම් මෙතනින් videos ටික upload කරන පුතින් best video එක ඊවසේ mostly uploaded නැත්නම් ඕගොල්ලන්ට මෙතන video කියන category එකෙන් මේක උඩ click කරලා ඕගොල්ලන්ට කැමති video එකක් එතෙන්ට දාගන්න පුළුවන්. ඒ විදිහට තමයි මෙන්න මේ වැඩනවා. ඉතින් ඕගොල්ලන්ට කැමති video එකක් දාලා මෙතෙන් save වෙන උඩ click කරන්න පුළුවන්. ඊට පස්සේ තමයි card කියන එක එන්නේ. මෙතන add කියන උඩ click කරලා ඕගොල්ලන්ට card add කරන්න පුළුවන්. ඉතින් ඕගොල්ලන්ට කාඩ් එක ඇඩ් කරනවා නම් ඒක වීඩියෝ එකක් වෙන්න පුළුවන්, ප්ලේ ලිස්ට් එකක් වෙන්න පුළුවන්, නැත්නම් channel එකක් වෙන්න පුළුවන්. ඉතින් මම මෙතනින් වීඩියෝ කියන උඩ ක්ලික් කරලා මෙතනින් මම කාඩ් එක විදියට මගේ වීඩියෝ එක මෙතනින් දානවා. ඉතින් කාඩ් එකක් විදියට වැටෙනවා මෙන්න මෙතන. ඔයා වීඩියෝ එක බලද්දි මේ වීඩියෝ එක අප්ලෝඩ් කරලා වීඩියෝ එක බලද්දි අනිවාර්යයෙන්ම ඔයා වීඩියෝ එක උඩින් මෙන්න මේ වගේ කාඩ් එකක් යනවා යම් කිසි වෙලාවක. ඉතින් ඒක තමයි ඒ යන එකකට තමයි ඕගොල්ලෝ අපි කාඩ් එක කියලා කියන්නේ. ඉතින් එතන ඊට පස්සේ මෙතන සේව් කියන උඩ ක්ලික් කරන්න පුළුවන්. ඊට පස්සේ යන්නේ අපි ඊළඟ ස්ටෙප් එකට. ඉතින් මෙතන next කියලා ක්ලික් කරලා
ඊළඟ ස්ටෙප් එක නම් මේ ඒ ස්ටෙප් එක නම තමයි චෙකින්ස් කියලා කියන්නේ. ඉතින් ඒගොල්ලෝ චෙකින්ස් වලට කරනවා මෙතන මේක කොපිරයිට් වදිනවද මේ වීඩියෝ එක මොනවා හරි කොපිරයිට් වදින ට්‍රැක් තියනවාද කියලා ඒගොල්ලෝ බලනවා. ඊට පස්සේ මෙතන ඕගොල්ලෝ මොකක් කරන්න දෙයක් නැහැ. ඉතින් මෙතන ආයි නෙක්ස්ට් කියන එක ක්ලික් කරන්න. දැන් තමයි අපි අන්තිම හරියට ඇවිල්ලා තියෙන්නේ. ඒක තමයි විසිබිලිටි කියන පොයින්ට් එක, චෙකින් පොයින්ට් එක. ඉතින් මෙතන ඕගලන්ට ඕගලන් වීඩියෝ ප්‍රයිවට් එකක්ද නැත්නම් අන්ලිස්ටඩ් එකක්ද පබ්ලික් එකක්ද නැත්නම් දැන් ලයිව් යන ඕන වීඩියෝ එකක්ද ඔයා දැන් අප්ලෝඩ් කරන්නේ නැත්නම් ඔයාලා දැන් වීඩියෝ එක අප්ලෝඩ් කරලා මේක ඔයාගේ channel එකේ පබ්ලිෂ් වෙන්න ඕනි දිනේ පව ඕගලන්ට මේ ඇඩ් කරන්න පුළුවන් දිනේ වෙලාව වගේ දේවල් ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් කොහොම හරි ඕගොල්ලෝ ඒ ටික ඔක්කොම ඇඩ් කරලා ලයිව් යනවා නම් ලයිව් කියලා දාලා මෙතනින් පබ්ලිෂ් මෙතන ෂෙඩියුල් කියලා දෙන්න. මෙතන අනිවාර්යෙන් මේ දිනේ දාලි වල ඕගොල්ලෝ දිනේ දානවා නම් මෙතන ෂෙඩියුල් කියලා දෙන්න. ඊට පස්සේ මේ දේ ලෝඩ් වෙලා ඉතින් ඊට පස්සේ මේ දේ ලෝඩ් වෙලා මෙහෙම අප්ලෝඩ් වෙනවා. ඉතින් ඕගොල්ලෝ බලන්න පුළුවන් වෙන මෙතන ප්‍රසන්ටේජ් බලන්න පුළුවන් වීඩියෝ එක අප්ලෝඩ් වෙන. ඊට පස්සේ කොච්චර වෙලාවක් තියෙනවද වීඩියෝ එක අප්ලෝඩ් වෙන්නේ කියලා වගේ දේවල් මෙතනින් බලා ගන්න පුළුවන් වෙනවා මේ පොඩි ඩයලොග් බොක්ස් එක ඇතුලේ. ඉතින් අන්න කියන්න දෙයක් අමතක වුණා. මගේ ඉස්සෙල්ලා තිබ්බ NTG Studio කියන channel එක මම කරන්න නවත්තනවා. ඉතින් ඒ channel එක දැන් නැහැ. ඒ channel එක කරන්නේ මගේ යාළුවෙක් දැන් ඒ channel එක කරන්නේ. පුළුවන් නම් link support එක දෙන්න යාටත් මම පළවෙනි description එකේ ගෑගේ channel එකේ link එක දාලා තියන්නම්. ඉතින් අද video බලුවට thank you. ඊළඟ video අපි ආයි හම්බ වෙනවා. අපි subscribe කරලා තියන්න කියලා මතක් කරනවා. අනිවාර්යයෙන්ම Instagram එකේ Nadiga Tutorial follow කරන්න. එහෙනම් අපි ඊළඟ video අපි ආයිමත් හම්බ වෙමු.